හැබැයි ඕක පෘතජ්ජනය දන්න එයා හිතන් ඉන්න මං හොඳ තැනක ඉන්නවා. මොකද ගේ හදන් තියෙනවා, වාහනයකුත් තරන් තියෙනවා, ළමයි දෙන්න 3 දෙනෙක් කදාගෙන ඒ අයට උගන්නලා උන් ඒගොල්ලන්ටත් හොඳට යුතුයකම් කළා. ඕක තමයි පෘතජ්ජනය හිතන්නේ. මම වැඩේ කළා. හැබැයි ඔය කවුරුත් අපේ මරණයේත් එක ඉන්නේ නැහැ. හොඳ නෝනක් නැහැ, හොඳ මහත්යත් නැහැ, හොඳ ළමයි, හොඳ ගෙවල්, හොඳ වාහන ඔය එකක්වත් එකෙක්වත් නැහැ. ඒ ටික මෙහෙ යනවා තට්ට තනියම. ගතිය දූෂ්‍ය වෙලා දුගතිය උපදිනවා. දැන් අර අය දන්නේ. දැන් ගිය පාර ළමයි අපි නැලෙව්වේ නැද්ද? දැන් අද හිතන් ඉන්නේ මේ පාර තමයි හොඳම ටික හම්බුනේ. පෘතජ්ජනයා ඉතින් හිතන් ඉන්නවා. මේ පාර හොඳ ටිකක් හම්බුණාද? අනන්ත සංසාරේ සක්විති රජ නොවිච්චය මෙතන නැහැ. මේ බණ අහන්නේ. සියලු දෙනා සක්විති රජ වෙලා තියෙනවා. සක්‍ර දෙවි වෙලා තියෙනවා, මහමඹු වෙලා තියෙනවා. එච්චර උඩ. ඒ කියන්නේ මේ සුගති තුනේ ලොක්ක 3 දෙනා වෙලා තියෙනවා අපි හැමෝම. බුදුහාමුදුරුව එක වරක් අර හරක් ටිකක් පෙන්නලා එහෙම කියයි. ආනන්ද මේ මී හරක් ගොඩ එකෙක්වත් නැහැ සක්විති රජ රොයි. සක්‍ර දෙවි නොවිච්ච, මහමඹු නොවිච්ච. හැබැයි මී දැන් මී හරක්. දැන් අපි එහෙනම් අන්නේ තෙන්ට වැටෙන්නේ ඉස්සෙල්ලා මේ ධර්මය අහන්න ඕනේ කිව්වේ. එහෙනම් ධර්මය නැතිනම් මැරෙනවා කියන්නේ මම භයානකවත්. මොකද අපිට මේකෙන් පස්සේ සතර අපායකට වැටුනොත් බණ අහන්න බෑ. බුදුහාමුදුරුව ලෝකේ පහල වුණත් බණ තෝරගෙන ගුඩට එන්න කියන්නේ විශේෂ හේතුවක් නැතුනොත් බෑ. ඔය එකෙක් දෙකෙක් සත්තුන්ට අවස්ථාව ලැබුණා මිසක් ඔය පොඩි පොඩි මොනවා හරි සිද්ධි නිසා අනිත් බහුතර සත්ත්වය තිරිසන් ලෝකේ ඔය සතර පාගත ඉන්නේ උන්ට අනාථ වෙලා ඉන්නේ. බුදුවරු ඕන්තරම් බුදු වේ. හැබැයි සතර පාගකට වැටිච්ච එක කන කැස් බෑව විය සිදුරෙන් අහස දකින්නව තරම් අමාරුයි උඩට. කවදාරි බොහෝ විට ලෝක විනාශයකදී ගැලවෙනවා ඇරෙන්න ගැලවීමක් උත් නැහැ. ඒ තරම් භයානක තැනක ඉන්නේ. දැන් ඒ තරම් භයානක තැනක ඉන්න අපි ඕක හිතන්නේ නැහැ. හිතන්නේම මේ අපේ බාහිර වැඩටි. ළමයට අනාගතේ ඒව කරන්න එපා කියනෝනේ ඉව කරගන්න. හැබැයි මතක ඉන්න තියාගන්න. ඔබේ වැඩේ කරන්නේ නැතුව මුළු ලෝකේ වැඩ ඔක්කොම කළත් වෙනද? අද ඔක්කොම රට හදන්න යනවා, ජාතිය හදන්න යනවා, ළමයි හදන්න, ගෙවල් හදන්න, ওই ටික ඉන්න බලන. හැබැයි එයා එයාගේ වැඩේ කරා. ඕක තියෙන එහෙනම් මේ මුලාව හිතන්න. සසරේ එනකොට මේ විදිහට මිනිස්සු වෙලා තියෙනවා මේ මහ පොළවේ පස් වලට වැඩිය වාර ගන්න. අද හිතන් හිටියට හොඳම ටික මේ පාර හම්බුණා කියලා. මීට වැඩිය හොඳ ඒවා හම්බුන්නේ නැද්ද සක්විති රජ වෙලා ඉන්නකොට? මේ මුළු මිනිස්සු ලෝකෙම ලොක්කා. පෘථුවිය විතරක් නෙමෙයි තව තියෙනවා මනුස්ස ලෝක තුනක්. උතුරු කුරු දිවයින, අප්‍රෝගෝයාන, පූර්ව විදේ, ඔය හතරෙම ලොක්කා. ගහලා ගල්ලුපුවා නෙමෙයි පිනට හම්බ වෙන ඔක්කො. සියලු රාජ්‍යවල උන්වහන්සේට කැමැත්තෙන් උන්වහන්සේට යටත් වෙනවා. යටත් වෙනවා කියන්නේ පවර්ලා දීලා ඒගොල්ලෝ උන්වහන්සේගේ යටතේ ඉන්න පිරිසක් බවට පත් වෙනවා. දැන් අන්න ඒ වගේ මහා උත්තමයේ වෙලාදී. මොකද අපේ බුදු පියාණන් වහන්සේ බුදුන් නැත්තම් සක්විති රජ. ඒ වගේ මහා පින් කරපු උතුමෙක් තමයි එතන අපි ඉඳලා තියෙන්නේ. ඒ ඉන්නකොට තීච්චේ වැහැටිද? දැන් අද තියෙන්නේ හොඳේවත්. එහෙනම් අපි මේ මුලා වෙන්න හොඳ නැහැ. ලැබුණා තමයි පවකට හරි පිනකට හරි ලැබුණා. ඔය පවට පිනට ලැබිච්ච එක සමහරු උද්දාම වෙනවා. මට හොඳ ටිකක් ලැබුණා. සමහරු දුක් වෙනවා. ඒක වැරද්ද නෙවෙයි. ඒක කමේ හේතුඵලයේ දකින්න. මේක උද්දාම වෙන්න තරම් දෙයක් ලැබිලත් නැහැ. අඬාන ඉන්න තරම් දෙයක් නොලැබිලත් නැහැ. මතක තියාගන්න ඒක. කවුරු හරි මේකේ පම්පෝරි ගහනවා නම්, කයිවාරු ගහනවා නම් එයා මෝඩේ කැරියර සලක. ඒ වගේම තමයි හූල් හූල් ඉන්නවා නම් එයත් මෝඩේ කැරියර සලක. මේ අනන්ත සංසාර ගමනේ ඕන්තරම් මනුස්සත් බව ලැබුවා ඔබ මම. ඒ එනකොට හම්බ වෙච්ච ළමයි නෝනල මහතුරු මෙච්චරයි කියන්න බෑ. ඒවත් මහ පොළවේ පස් පරාද. ඉතින් ඒ කවුරුත් අපේ වුණාද? අපසතු වුණාද? අපසතු වුණාද? පරසතු වුණාද? මොකද උනේ? අපේ වුණාද? පර වුණාද? පර වුණානේ. එහෙනම් පරයෙක් ගෙවුණා, පර දෙයක් වුණා. ඒකයි පර වෙනවා. එහෙනම් මල පර වෙනවා වගේ මේ ටිකත් කොයි වෙලේ හරි දවසක පර වෙලා යනවා. මොන රක්ෂණ කළා? ලෝකේ තියෙන හොඳම තොවිලේ කළත් මේකෙන් බේරෙන්න පුළුවන්. ලෝකේ තියෙන හොඳම පූජාව තියන්න, ලෝකේ තියෙන හොඳම ප්‍රතිකාරය කරන්න බේරෙන්න බෑ. එහෙනම් මේක ගෙවනවා. ඒක සත්‍යයි. හැබැයි ගෙවෙන්නේ ඉස්සලා ඔබේ වැඩේ කරගන්න. එතකොට ඔබ බෞද්ධයෙක් වෙයි, ආර්යයෙක් වෙයි. එහෙනම් මෙන්න මේකේ අපි ඇත්ත දකින්න නැතුව කයිවාරු ගහගෙන දඟලගෙන යනවා. ඒ මුලාව නව තමාරු ඇලෙනවා, තමාරු ගැට. බුදුහාමුදුරු ඔන්න ඔය ඇයට හොඳ උපමාවකින් බණක් දේශනා කළා තියෙනවා. මම හොඳ ඒ උපමාව මතක් කරන්නම්. ඒතකොට ඔබ ඉන්න තැන ඔබ බලාගන්න.
ඇලිලා ලොකු කන්දදා ඉන්නවනම් ඔබ ඉන්න තැන කොතනද? තාම හම්බුන්නේ නැහැ කියලා හුල්ල හුල්ල ඉන්නා එතනත් කියලා බලාගන්න කොතනද? මෙන්න උපමාව. ඒ උපමාව තියෙන්නේ හොඳට පිරිච්ච කටමැට්ටමට පිරිච්ච උතුරන්න ඔන්න මෙන්න අසූචි වල. මතක් කරගන්න අසූචි වල. මෙන්න මේ අසූචි වල ඉන්න අර සුදු පාට කිරි පාට පණුව පිරිලා ඉතිරිය. මෙන්න මේ පිරිච්ච ඉදිරිච්ච අර නලිය නලිය ඉන්න පණුව ඉන්න අසූචි වලට කවුරු හරි කෙනෙක් දාන අලුත් අසූචි ටිකක් වැටෙනවා. වැටුණට පස්සේ අර වලේ ඉන්න පණුව ටිකක් ඒ අලුත් අසූචි ගොඩට ගොඩ වෙලා ඒක නැගලා ඒ අසූචි ගොඩ වහගෙන පල්ලෑවුන්ට කියනවලු උඹලට හොඳ ඒවා නැහැ කියලා. තේරුණාද දන්නේ උපම? පල්ලෑ ඉන්න පණුව ටික ගන්න ඕන අනේ අපිට හොඳ එක ගොඩට නැග ගන්න බැරි වුණා. එහෙනම් මේ ලෝකේ හොඳ ටිකක් හම්බුණා කියලා පම්පෝරි ගහන ටික තමයි අර අලුත් අසූචි ගොඩේ ඉන්න පණුව ටික. තාම හම්බුන්නේ නැහැ කියලා ගැටි ගැටි අඬාන ඉන්න කට්ටිය තමයි අර පරණ අසූචි ගොඩේ ඉන්න පණුව ටික. අසූචිම තමයි එකක් රස්නෙට හම් වෙලා අනික සීතලට. දැන් හරයක් තියෙන එකක් තියෙනවද? එහෙනම් ඔය උපමා කියන දේශනා කළේ නිකන් නෙමෙයි අවබෝධයෙන්. අපි මේ මොකද්ද කරන්නේ? දැන් එහෙනම් මේ ටික කරගෙන කරගෙන ගිහිල්ලා අන්තිමට කොහෙටද යන්නේ? ඒක නිහිතන්න ඕන. එහෙනම් ඉස්සෙල්ලා හිටපු ළමයිනුත් නැති වුණා. නෝන මහතුරුත් නැති වුණා. එහෙනම් මේ පාර ටිකත් කොයි වෙලේ හරි නැති වෙලා යනවා. හැබැයි මම තාම පවත්ව ඉන්නවා. පවත්තන එක නවත්වපු දාටයි ඔබේ මගේ ප්‍රශ්නේ. පවත්තන එක නවත්තන අපවත්තන අපවත් වෙනවා කිව්වේ. එහෙනම් මේ සසර ගමන අපි පවත්ත රිය කර කර ඉන්නවා. රිය කරනවා කියන්නේ යනවා. රියෙන් මොකද්ද කරන්නේ? ගමන් කරන එක යන්නේ. ඔන්න ඔය රිය කරන එක ගමන් කරන එක නවත්වපු දාට එයා ආර්ය. එයා ආර්ය. යදිදං චත්තාරි පුරිස යුගානික යන්නේ. අන්න නියම පින කරගත්ත කෙනා ඔය පින කරගන්න නැතුව මේ ලෝකේ මොන පින කළත් ගෙවෙනවද නැද්ද? රතර පායෙන් නිදහස්ද? නැහැ. එහෙනම් ඔබ බලන්න ඕනේ අන්නේ නියම පින කරගන්න. මෙන්න මේ නියම පින කරගෙන මැරිච්ච කෙනා තමයි එයා ඒකාන්තයෙන් සතර පායෙන් නිදා. එයා වැඩි කල් නොයා මේ අනාථ මෝඩ සංසාර ගමන, හරයක් නැති සංසාර ගමන වැඩි කල් නොයා නවත්. සසර ගමන ගියාට කමන්නේ හොඳක් වෙනවා. එහෙනම් යමක් කරන්න ඕනේ ප්‍රතිඵලයක් තියෙනවනේ. වැඩක් වෙනවනේ. එහෙනම් මෙන්න මේකෙන් අපිට වෙන වැඩේ මොකක්ද? අන්තිමට වෙහෙස විතරයි. අර බූරුව කැරට් අලිය පස්සේ යනවා වගේ තමයි. ඒ බූරුවගේ කතාව දන්නව නේද? දන්නේ නැද්ද? බූරුව කැරට් අලිය පස්සේ යනවා කියන කතාව. බල්ලෝ මස් කටු කන මේ උපමාවලින් බුදුහාමුදුර දේශනා කළේ ඕක. මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ කුස්පිරු මක් ඵලයක් නොලබන්නේ. ලෙස්සේ සැපදට ලොබ නොසිතන්නේ දොස් නොපිනුන මිස දුකමයි වන්නේ. දැන් බල්ලු මස්කටු කොච්චර කෑවත් ඌට හරයක් හම්බ වෙනවද? බඩ පිරෙනවද? නෑ, මෙලෝ රහක් නෑ ඌට. වැඩක් වෙන්නේ නෑ. හැබැයි එක දෙයක් වෙනවා. උගේ කට ඒ කට්ටට කැපිලා උඩ තුවාල. ඒ කියන්නේ බල්ලට තුවාල වෙනවා, ඌට ඩැමේජ් එකක් වෙනවා, ඇරෙන්න වෙන එකක්වත් නෑ. බඩ පිරෙන්නේ නෑ, රහ දැනෙන්නේ නෑ, වෙන එකක්වත් නෑ. ඔන්න ඕගේ වැඩක් අපි කරන්නේ. වෙහෙසෙනවා, දුක් විඳිනවා, අන්තිමට හරයක් ලැබෙන්නේ නෑ. එහෙනම් මෙන්න මෙතන තියෙන අවුල, මෙතන තියෙන මේ හරයක් නැති බව දැනගන්න. ද බූරුව කියන්නේ බරාදින සත්තු. ඉස්සර බරාදින්න තමයි බූරුව aran තියෙන්නේ. බූරුවගේ පිටේ බඩු පැටවුවට මේ බූරුව ඉස්සරහට යන්නේ නැහැලු. මුං කම්මැලි ඇට්ටරයි. ඉතින් යන්නේ නැති ඉඳ බූරුවගේ අයිතිකාරයෝ උපමාවක් කියන්නේ වැඩක් කරනවලු. බූරුව රවට්ටන. මොකද්ද රවට්ටන කරන වැඩේ? බූරුවගේ පිටේ කෝටු කෑල්ල බැඳලා ඔය බටලියක් වගේ අඩි 3-4ක් ඉස්සරහට. බූරුව ආසම කෑමක් කෙල්ලනවලු බූරුවට පේ. කෑම තමයි බූරුව ආසම කැරට් කියන්නේ. කැරට්ටලයක් ගැන හොඳට සුද්ද කළා. දැන් ඉස්සරහට දැම්මට පස්සේ බූරුව හිතනවලු ඉස්සරහට ගියාම කැරට්ටලේ හම්බ වෙනවා. දැන් බූරුව කැරට්ටලේ ගන්න ඉස්සරහට යනකොට කැරට්ටලෙත් එනවද නැත්? බඩු ටිකත් එනවද නැද්ද ඉස්සරහට? දැන් බූරුවට තමන් උස්සන් ඉන්න බඩු ටික අමතක වෙනවා. විඳින දුක අමතක වෙනවා. අර ඉස්සරහ පේන කැරට්ටලේ. මෙන්න මේ බූරුව ඔන්නේ කැරට්ටලේ කණ්ඩ අර විඳින දුක් ටික අමතක කරලා යනවලු යනවලු ඉස්සරහට. දැන් බඩු ටික යනවලු ඉස්සරහට. ගිහිල්ලා ගිහිල්ලා බඩු ටික ඕන තැනට ගෙනිච්චට පස්සේ බඩු ටික බාගෙන බූරුවට දෙනවලු කැරට් අලිය ගලවලා කන්න. ඕක තමයි බූරුවගේ කතාව. ඒ බූරුවට නම් කැරට් අලිය හරි හම්බුනේ. අනිත් එක හිතාගන්න. අපිට කැරට් අලියක් තියෙනවද? මොකක්ද හම්බුනේ? අන්දිර ගඟට කපපු විණි වගේ හදාගත්ත දූෂ්‍ය ගතියකින් දුගතියකට යනවනම් ඕක වෙනස් කරන්න ඕනේ නැද්ද? දැන් එහෙනම් බලන්න මෙන්න මෙතන අපි පොඩි පරීක්ෂණයක් කරන්න ඕනේ මේ තියෙන කාලේ. මොකද්ද පරීක්ෂණය? ඔබ මේ ලෝකෙ මොකද්ද හොයන්නේ?
මේ ටික හදාගෙන මේ කර්ම ශක්තියක් ජනිත කරගෙන මේ මිනිස්සෙක් වෙලා පෙර තිබූ අවිද්‍යාවේ ප්‍රතිඵලයක් ඇටියෙ. අවිද්‍යා තෘෂ්ණාවේ ප්‍රතිඵලයක් ඇටියෙට මෙන්න මේ මිනිස්සය කෙනෙක්ගෙන අපිහි වුණා. ඔබ පටිච්චසමුප්පාදේ අහලා තියෙනවනේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර කරලා ওই විදිහට ගිහිල්ලා මෙන්න මේ මිනිස්සය කියන කෙනා අද බිහි කරගෙන ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේ බිහි වෙච්ච කෙනා දැන් මේක ඉඳගෙන ආපහු සංකාර කරලා ආපහු ඊළඟ එක හදනවා. දැන් තේරුණාද මේ සසර ගමන මෙච්චර කල්ගේ මෙන්න මෙතන තියෙන නවත්තන වැඩපිළිවෙල අපි අහලා නැහැ. තෝරගෙන නැහැ. කල්යාණ මිත්‍ර සම්පත්තියේ ශ්‍රී සද්ධර්මයක් හැටියට කරගෙන. ඒ හින්දා පවත් ඉන්න. අර තියෙන ගම් පහෙන් ගෙන අම් පහේ ගුණ. අහලා තියෙනවද එහෙම කවිය? ගම් පහෙන් ගෙන අම් පහේ ගුණ. ගම් පහ කිව්වේ මේ රත්නාහිර පළාතේ රයිති ගම් පහද? නැහැ. ගම් පහක් තියෙනවා. ගම් කියන්නේ ඇලෙනිය. ඇලෙන පහක් තියෙනවා මේ ලෝකේ. ඇලෙන පහ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස පහස. එහෙනම් අපි ඇලෙන්නේ ඔන්න ඕක. මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස පහස පස්සේ ආස්වාදයෙන් යනවා කියනක් යනකම් ඇහැ රූප පස්සේ යනකම් ඇහැක් උපද්දන එක නවත්තන්න බෑ. එහෙනම් ඇහැ ආසාවෙන් රූප කෙරෙහි බැඳිලා රූප හොයවෙ ඉන්න ගමේ ඇහැ උපද්දනවා. ඒක ගොයර. ඒක මනුස්ස විදියට කළා නම් මනුස්ස ඇහැ. ඒක දිව්‍ය විදියට කළා නම් දිව්‍ය ඇහැක්. ඒක බලු විදියට කළා නම් බලු ඇහැක්. ඒක හරස් විදියට කළා නම් තිරස් විදියට කළා නම් තිරිසං ඇහැක්. දැන් පේනවද හැදෙන්නේ? එහෙනම් මෙන්න මේ බලන වැඩපිළිවෙල. ඒ කියන්නේ ආස්වාදයෙන් රූප කෙරෙහි චන්දරාගයේ තියෙනකන් ඇහැ උපද්දන එක නවතින්න. එහෙනම් අපි චන්දරාගයේ හදංගලේ ඇහෙන් සැපකවන්. මේ ඇහැ කන නාසය දිව තියාගෙන කය තියාගෙන මේ පහක් තියාගෙන ඕකෙන් සුව හොයනවා එළිය පහට සුව පහසු. අපි පහසුවක් හොයනවද නැද්ද? අන්න ඒක ප්‍රතිඵලයක් තමයි. එහෙනම් මේ ඇහැ කන නාසයක් ඇතුව මිනිස්සේ කියලා අද මේ ලෝකෙට අන්න අං පහකින් හැදුන ගුණෙක්. අම් පහ තමයි ඇහැ. ගම් පහ තමයි එළිය දින ඇලෙන්න දින මේ බබා. ඇහැ කන නාසය දිවකින් කයකින් යුත් ගොම් පැටියෙක් හම්බු. ඔන්න පෙර අපේ බොදුනෝ දහම දැක්ක ආකාරය. හැබැයි අපි යෝග දකින්නේ තවත් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මේ වැඩ ටිකට සසර ගමනේ හරි ගියාට කමන්නේ. දැන් එනං ඒක පරීක්ෂණය කරන්න. මේ සසර ගමනේ යන කෙනාට හොඳක් වෙනවද? එයාට වැඩක් වෙනවද? එයාට ප්‍රතිඵලය ලැබෙන හොඳයිද? යනවා නම් තේරුමක් තියෙන්නේ නැහැ. දැන් ඔබ මේ සසර ගමන පවත්ව මොකද්ද හොයන්නේ? සැපද දුකද? දැන් මේ ජීවිතෙන් ඔබ හොයන දේ මට කියන්න. ඔබ මේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ සැපද දුකද? ඇහෙන්නේ නැහැ මට. සහනෙද අසහනෙද? නිවනද ගින්නද? අන්න එක තමයි. එහෙනම් ওই බල්ලෝ දුව දුව හොයන්නෙත් ඔය ටික. කුරුල්ලෝ ඉගිල්ල ඉගිල්ල හොයන්නෙත් ඔය ටික. එහෙනම් සියලු ලෝක සියලු සත්‍යෝ සැප, සනීපය, සුවය, සහනය, නිවන හොයාගෙන යනවා. හැබැයි මෙන්න මේ බාහිර ලෝකයෙන් තමයි නිවන හොයන්න තියෙන්නේ. අපි යොදාගෙන තියෙන්නේ සැප හොයන්න. දැන් එහෙනම් ඇහැට රූපයක් දීලා ඒක මම කරගෙන මගේ කරගෙන. මම කියන්නේ තමන්ගේ හදාගත්ත ටිකට ලොවන්න හදාගත්ත කය තමයි ලෝකේ. මේ ඇහෙන් රූප ලොවන්න අපි කරපු ඒ බලාපොරොත්තු අවිද්‍යාවේ සුසුනාවෙන් පිට කරපු ශක්තියට අනුව ගිනි නම් ගිනි තැනක උපදිනවා. ඒ ටික හම්බුයි. තිරස් විදියට ගලා නම් තිරිසන් ලෝකෙට, ප්‍රේත විදියට ගලා නම් ප්‍රේත ලෝකෙක, මනුස්ස විදියට ගලා නම් අන්න මනුස්ස ලෝකෙක, රූප ශබ්ද ගන්ධ ප්‍රිය ප්‍රිය අප්‍රිය විදියට කරපු පිම්පව් හැටියට ලැබෙනවා. දැන් එහෙනම් මෙන්න අපිම හදාගත්ත නිර්මාණයෙන් ලොවන්න කයක් දැන් ලෝකයක් හදාගෙන දැන් ලෝලෝ ඉන්නේ. ලෝලෝව ඉන්නේ ඔන්න ඔය වැඩේට, ඔය සැප හොයන වැඩේට. දැන් සැප ඕකේ තියෙනවද? සැපක් අපිට ඕකෙන් දෙනවද කියලා අපි හොයන්න ඕනේ. ඔන්න ඔය පරීක්ෂණය කරන්න. සැපක් දෙනව නම් වැඩක් වෙනවන්නේ යන්න ඕනේ. නැත්නම් ඒක යන්න ඕනද නවත්තන්න ඕනේ. රවුම් ගහ ඉන්න ඕනේ එතකොට. සැපක් දෙනව නම් රවුම් ගහන්න. සැපක් දෙන්නේ නැත්නම් රවුම් ගහන එක නවත්තනවද? නවත්තන්න ඕනද නැද්ද? ඔව්. රවුමට කියනවා රෝද කියලා. එහෙනම් රෝද කර කර ඉන්න එක සැපක් නැහැ කියලා මේකෙන් මට අවඩක් වෙන්නේ කියලා දැක්කනම් රෝද වෙයිද නිරෝධ වෙයි? නිර්රුදා වෙයි. අපහු උදා කරන්නේ. දැන් ඔබ කිව්වා, මේ පිංගුතුන් කිව්වා කැමැති සැප කියලා. කැමැති සහනෙ, කැමැති නිවන. දැන් මෙන්න මේ බාහිර ලෝකේ අපිට ඇසුරු කරගෙන සැප ලබන්න තියෙන ඒවා මගේ කරගෙන අපි ගියාට ඒවා මගේ කැමැත්තට තියෙනවද නැතිවද? ඔබ කැමැති ඒ ටික කැඩෙනවටද කැඩෙන්නේ නැත්තම්? බිඳෙනවටද බිඳෙන්නේ නැත්තම්?
ලෙඩවෙනවටද ලෙඩවෙන්නේ නැත්තම්, මැරෙනවටද මැරෙන්නේ නැත්තම්. දැන් ඔබ කැමති එක. හැබැයි එළියේ තියෙන ඒවා කැඩෙනවද නැද්ද? බිඳෙනවද නැද්ද? ලෙඩවෙනවද නැද්ද? මැරෙනවද නැද්ද? එහෙනම් ඔබ කැමැත්තක් හදාගෙන මේකෙන් සැප ලබන්න ඕන කියලා ගියාට ඒ බාහිර ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ අපි අකමැති විදිහට නම්, කැමැතිසේ නැති අනිච්ච විදිහට නම්. ඉච්ඡයි කියන්නේ කැමැති විදිහට තියෙනවා, අනිච්චයි කියන්නේ කැමැති විදිහට නැති. එතනින් එන්නේ සහනයක්ද අසහනයක්ද? කැමැති විදිහට නැති එකකින් නම් සැප හොයන්නේ, කැමැතිසේ පවත්වන්න බැරි එකකින් නම්. කැඩෙන්න එපා කොට කැඩෙන්න, බිඳෙන්න එපා කොට බිඳෙන, ලෙඩ වෙන්න එපා කොට ලෙඩ වෙන, මැරෙන්න එපා කොට මැරෙන එකකින් නම් සැප හොයන්න අපි මේ යන්නේ. එතන ඉන්නේ සහනයක්ද අසහනයක්ද? නිවනක්ද ගින්නක්ද? එතන අපි පටන් ගන්න තැනම වැඩේ වරද්දගෙනද නැද්ද? දැන් අපිට අන්න ගොම් පැටියෙක් කියලා තේරෙනවද නැද්ද? අපි කරලා තියෙන්නේ නම් හරි හොඳ වැඩගත් වැඩක්ද? එහෙනම් ගොම් වැඩක්. එහෙනම් ගම් පහෙන් ගෙනා අම් පහේ ගුණා හම්බුණාද නැද්ද? ඔන්න හදාගත්ත ගොම් පැටියක්. එහෙනම් මෙන්න මේ ගොම් වැඩේ තමයි අනන්ත සංසාරයක් ඔබ මම හරි හොඳ වැඩක් කියලා, වැඩගත් වැඩක් කියලා කරලා තියෙන්නේ. කැමැතිසේ නැති එකක් නම් ඇසුරු කරන්න තියෙන්නේ, එබඳු එකක් ඇසුරු කරන්න යන මොහොතක් මොහොතක් පාසා, එහෙම එකක් මම මගේ කියන මොහොතක් මොහොතක් පාසා එන්නේ සහනයක්ද අසහනයක්ද? දැන් කැමති එකට අපි වටිනාකමක් දීලා අපි එක කැමැත්තක් හදාගෙන දැන් ඉන්නවා. දැන් ඒකට අනතුරු වෙන්න පුළුවන්. කැඩෙන්න, විඳෙන්න, ලෙඩ වෙන්න, මැරෙන්න, කඩලා විඳලා ලෙඩ කරලා මරලා දාන්න මොකක් හරි අනතුරක් වෙන්න පුළුවන් නම් අපි ඒකට වටිනාකමක් දීලා තියෙන නම් අපිට බයක් තියෙනවද නැද්ද? දැන් ඔබේ ජීවිතය ගැන හිතනවා. දැන් ඔබේ දරුවෝ ගැන ඔබට බයක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙන. ඔබේ පවුල ගැන ඔබට බයක් තියෙනවද නැද්ද? ඔබේ දේපල ගැන. එහෙනම් ඔන්න ඔය බය එන්නේ, දුක එන්නේ, ගින්න එන්නේ අන්න අර අපි අකමැති බවට පත් වෙන ලෝකයකින් බලාපොරොත්තුවක් අදා. එහෙනම් අචින්ති තම්පි භවති, චින්ති තම්පි විනස්සති කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. අපි කැමැත්තක් හදාගත්තට වැඩක් නැහැ. කැමති එක නෙමෙයි වෙන්නේ, අකමැති. එහෙනම් එබඳු එකක් ලං කරගත්ත මොහොතේ පටන් පෙළෙනවද නැද්ද? කැඩේද, බිඳේද, ලෙඩ වේද, මැරේද? ඔන්න පෙලිපෙලි ඉන්නකොට බැරි වෙලා හරි කැඩෙනවා. දැන් මොකද වෙන්නේ? බයෙන් ඉන්නවා පිළිපිලි. දැන් කැඩුනට පස්සේ පොළොවේ පස්කල්. බිඳුනට පස්සේ, ලෙඩ වුණාට පස්සේ, මැරුණට පස්සේ පොළොවේ පස්කල්. ඉවර වුණාට පස්සේ දැන් හූල්ලනවා. දැන් එහෙනම් මෙන්න මේ බාහිර ලෝකෙට සැප හොයන්න අපි ඒව ගත්ත උත්සාහය නිසා පටන් ගත්ත මොහොතේම අපි දුකට වැටලද නැද්ද? අපි කට්ටක් කනවද නැද්ද? අර බල්ල මස්කටු කනවා වගේ. එහෙනම් බල්ල මස්කටු කෑවට උරුට වැඩක් වුණ නැතුණාට වටේ ඉන්න බල්ලෝ ටික මොකද හිතන්නේ? වටේ ඉන්න බල්ලෝ ටික හිතනවා අර බල්ලට හොඳ කෑමක් හම්බෙලා. හිතනවද නැද්ද? හිතන. දැන් එහෙනම් වටේ ඉන්න අය හිතන් ඉන්නවා අපිට හරි ගිහිල්ලාද? අපිට හරි ගිහිල්ලාද? යමක් අනිච්චන. එතනින් එන්නේ සහනයක්ද අසහනයක්ද? සහනයක්ද අසහනයක්ද? නිවනක්ද ගින්නක්ද? ගින්න. එහෙනම් බුදුහාඳුර අනිච්චනං දුකයි, දුක නම් ඕක අත්තද අනත්තද? අත්තද අනත්තද? නාතද අනාතද? නිසිද අනිසිද? අර්ථද අනර්ථද? දැන් තේරෙන්නේ නැද්ද? අපි කරලා තියෙන අනාත වැඩ. එහෙනම් උනේ අනාතයෝ කවදා හරි නාත වෙන්නේ බුදුබණ තේරුණා. අනාතයෝ නාත කරන ඉඳ බුදුහාමුදුරන්ට අනාත නාත කිව්වේ ඒකයි. එහෙනම් අපි මෙන්න මේ අනාත වැඩේ අනන්ත සංසාරය ඇතිසේ කරන්න ට්‍රයි කරනවා. අර හිල් වෙච්ච වතුරු බාල්දියක් තියාගෙන, අඩිය නැති වතුරු බාල්දියක් තියාගෙන අපි වතුර පුරුවා. උදේ ඉඳන් රෑ වෙනකම් පිරෙව්වත් අපේ කැමැත්ත ඉෂ්ට වෙනවද? ඈ, අපේ පිරෙනවද? එහෙනම් ආස්වාදේ පූර්ණ වෙනවද? එහෙනම් කවදාවත් වෙන්නේ නැති දෙයකින්, එහෙනම් මේ බඳු ලෝකෙක කැමැත්තක් හදාගෙන සැපය විඳින්න ගියාට හම්බෙනවද? හම්බ වෙන එක අනිත් පැත්ත. කැමැත්තක් ඇති, හොඳ කෑමක් ඇති කියලා හිතනවා කට්ටිය. දැන් බලන්න, ඇහැට කෑම තමයි රූප කියන්නේ, කනට කෑම තමයි ශබ්ද කියන්නේ, නාසයට කෑම සුවඳ කියන්නේ, දිවට කෑම රස කියන්නේ, කයට කෑම තමයි පහස කියන්නේ. හොඳ කෑමක් ඇති ඔය ටිකේ. කෑමක් ඇති කියලා තමයි කැමති වෙන්නේ. කෑමක් ඇති, ඔන්න අනුමාන කළා. කෑමක් ඇති කියලා කැමති වෙනවා. හැබැයි කන් නැතුව කට්ටියම කන්නේ කෑමක්ද කෑමක්ද? ඇහෙන්නේ කෑම කියලා මේ කන්නේ ඇත්තටම කෑමක්ද කෑමක්ද? ඇමක් කන්නේ. ඇමරහයි. හැබැයි කට්ටියම දන්නේ නැතුව අර මාළුව ඇම කාලා මොකටද අහුවෙන්නේ? බිලි කොක්කට අහුවෙන්නාසේ. දැන් ඇමකට කොටු වෙනවද නැද්ද? එහෙනම් ප්‍රියමදුරු බව දැකලා පැනලා අල්ලනවා. ප්‍රියමදුරු බව දැකලා පැනලා ඇල්ලුවට ඇස්තිරිනව කොක්කක් ජරා මරණ.
එන හොඳ ජාතියක් කියලා ඇල්ලුවට ඒක ජරා මරණයක් තියෙනවා නම් ඒ ජාතිය හොඳයිද භයානකයි? එහෙනම් මෙන්න මේ ලෝකේ ජරා මරණ නැති ජාති තියෙනවද මගේ කරගත්? දැන් හිතලා බලන්න. ළමයි ජාතියක් ඉන්නවද මගේ කරගන්න ජරා මරණ නැති? හදන්න පුළුවන්ද ළමයි ජාතියක්? නොලල මහත්තුරු ජාතියක්